පසුගිය පෙබරවාරි මාසයේදී NASA ආයතනයේ Perseverance රෝවරය ගොඩබසිනු ලැබුවේ අඟහරු මත තිබෙන ආවාටයක් වන Jezero ආවාටය තුලටයි. මෙය තුලට Perseverance රෝවරය ගොඩබැස්සවීමට ප්‍රධානතම හේතුව වූයේ මෙම ආවාටය අතීතයේදී ජලයෙන් පිරී තිබුණ බව විද්‍යාඥයන් විසින් සැක කිරීමයි. මෙම Jezero ආවාටයේ විශාලත්වය කිලෝමීටර් 45ක් පමණ වන අතර එහි වම්පස ගංගාවක් මෙය තුලට ගමන් කළ ආකාරයක් දක්වන ඩෙල්ටාවක් යැයි සැක කළ හැකි ස්ථානයක්ද දැක ගැනීමට පුළුවන්. Perseverance රෝවරය මෙම Jezero ආවාටය තුලට ගොඩබැසීමෙන් පසු විද්‍යාඥයන්ට පෙනී ගියේ ඔවුන් සැක කළ පරිදිම මෙම ප්‍රදේශය අතීතයේදී ජලයෙන් වැසී ගිය විලක් වශයෙන් තිබී ඇති බවයි. මෙහි නිල් පැහැයෙන් දක්වන්නේ එලෙස ජලයෙන් වැසී ගිය විල අතීතයේ තිබූ ආකාරයයි. මෙම නිරූපණයේ OEB වශයෙන් දක්වන්නේ Perseverance රෝවරය Jezero ආවාටය තුල ගොඩබැසි Octavia E. Butler නම් ගොඩබැසි ස්ථානයයි. මේ දක්වන්නේද එම ස්ථානයේ පැහැදිලි ඡායාරූපයක්. මෙහි වම්පස අපට දැක ගැනීමට පුළුවන් මම කලින් සඳහන් කළ ගංගා ඩෙල්ටාවක් වැනි වූ ලක්ෂණය. විද්‍යාඥයන් උපකල්පනය කරන්නේ අතීතයේදී Jezero ආවාටය තුල තිබූ විලට මෙම ගංගාවෙන් ජලය පැමිණ ඇති බවයි. එය සනාථ කර ගැනීමට සාක්ෂීන් මෙහි ඇති කෝඩියක් ලෙස නම් කර තිබෙන පාෂාණ සැකැස්මෙන් අපිට දැක ගැනීමට පුළුවන්. මේ දැක්වෙන්නේ එම කෝඩියක් පාෂාණ සැකැස්මේ Perseverance රෝවරයෙන් ලබාගත් පැහැදිලි ඡායාරූපයක්. මෙය පිහිටා තිබෙන්නේ Perseverance රෝවරය ගොඩබැසි ස්ථානයේ සිට කිලෝමීටර් 2.24ක් පමණ දුරින්. මෙහි අපිට එකක් මත එකක් ඇති පාංශු ස්තරයන් දැක ගැනීමට හැකිවනවා. සාමාන්‍යයෙන් මෙලෙස එකක් මත එකක් වශයෙන් පාංශු ස්තරයන් ඇතිවන්නේ ගංගා ඩෙල්ටාවක ගංගාවෙන් ගසා එන පාංශු කොටස් අවසාදිතයන් වශයෙන් තැන්පත් වීමෙන්. ඒවා අප නම් කරන්නේ sedimentary deposits වශයෙන්. දැන් මේ ආකාරයට Jezero ආවාටය තුල ගංගා ඩෙල්ටාවක් වශයෙන් සැක කළ හැකි ස්ථානයක් ආශ්‍රිතව මෙවැනි sedimentary deposits දක්නට ලැබීම මෙම ස්ථානයේ අතීතයේ විලක් තිබූ බව සහ එම විල තුලට ගංගාවක් ගලා ආ බවට ඉතාමත් හොඳ සාක්ෂියක්. ඒ වගේම මෙම ඡායාරූපයේ ඩෙල්ටා ස්කාප් වශයෙන් නම් කර ඇති ස්ථානයේ ජලයෙන් ගසාගෙන ආ විශාල පාෂාණ කොටස් විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබෙනවා. මේ දැක්වෙන්නේ එලෙස ජලයෙන් ගසාගෙන ආ විශාල පාෂාණ කොටස්වල ඡායාරූපයක්. මෙවැනි විශාල පාෂාණ කොටස් සාපේක්ෂව අලුත් ඉහළ පාෂාණ ස්තරයන්හි තිබීමට හැකි එකම හේතුව වන්නේ එම විශාල පාෂාණ කොටස් ජලය මගින් ගසාගෙන ඒමයි. මෙම සාක්ෂීන් මගින් සනාථ වන්නේ මීට වසර බිලියන 3.7කට පමණ පෙර අඟහරු මතු පිට ඇති මෙම ස්ථානයේ පෘථුවියේ දැන් තිබෙන ආකාරයට ස්වාභාවික විලක් සහ එම විලට පැමිණෙන ගංගාවන් තිබූ බවයි. එනිසා මෙම ස්ථානයේ අතීතයේ යම් ආකාරයක ක්ෂුද්‍ර ජීවීන් පවා ජීවත්ව තිබීමට හැකියාවක් තිබෙනවා. විද්‍යාඥයන් බලාපොරොත්තු වන්නේ මෙම අවස්ථාවේදී ඉතාමත් වියලි කාන්තාරමය ස්වරූපයක් ගන්නා Jezero ආවාටය තුළ තවදුරටත් පර්යේෂණ කටයුතු සිදු කිරීම මගින් එහි අතීතයේ යම් ආකාරයක ජීවයක් තිබුණේදැයි සොයා ගැනීමටයි. ඉදිරි වසර 10 පමණ තුලදී Perseverance රෝවරය මගින් මෙම ස්ථානය ආශ්‍රිතව ලබා ගන්නා පාෂාණ සාම්පලයන් පෘථුවියට රැගෙන ඒමෙන් පසු පෘථුවියේදී ඒවා ඉතාමත් හොඳින් අධ්‍යයනය කිරීමෙන් මෙම ගැටලුවට නිශ්චිත පිළිතුරක් අපිට අනාගතයේදී ලබා ගැනීමට හැකිවනු ඇති. අවසානයට විශ්වය ගැන මේ වගේ නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම අඟහරුගේ සාම්පල පෘථුවියට රැගෙන එන ආකාරය ගැන දැන ගැනීමට වම්පස ඇති වීඩියෝව හෝ Perseverance රෝවරයෙන් අඟහරුගේ ප්‍රථම පාෂාණ සාම්පලය ලබාගත් ආකාරය ගැන දැන ගැනීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.